අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍යපාද එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේ දරන්නේ පාදුර ගොරකපොළ පදිංචි මහින්ද ජයකුඩි මහතා සහ සුජාතා ජයකුඩි මහත්මිය ගෞරවයෙන් යුක්තව චාරිත්‍රානුකූල ධර්මානුශාසනාවට ආරාධනා කිරීම සඳහා දෙහත්පත්ිය පිළිගන්නන්නේ පාලදුර ගොරකපොළ පදිංචි මහින්ද ජයකුඩි මහතා. සදහවතුනි පන්සල් සමාදන් වීමට පෙර දැන් අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ඉතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ඉතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ඉතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වාමේර මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. වාමේර මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචමානි භික්ඛවේ නීවරණානි කතමානි පංච. කාමච්ඡන්ද නීවරණං ව්‍යාපාද නීවරණං සීල විද්ධ නීවරණං
Uddacca kukkuccha nivaranam vichikicchha nivaranam Imani ko bhikkhave pancha nivaranani iti. Sadhu, sadhu, sadhu. Saddhavanta pinmatuni. Guham idri sanasthave pavattana dharma desana malavata. අද පස්වෙනි ධර්ම දේශනාව මේ ධර්ම දේශනාවේ මාලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙහිසොල ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ට සාමාන්‍ය තමන්ගේ දැහැමි ජීවිතය තුළ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩා වර්ධනය කරගන්නේ කෙසේද කියලා පැහැදිලි කරන එකයි මේ වෙන විට ඒ සඳහා අවශ්‍ය කරන මූලික හැඳින්වීම සිදු කරා. ගිය සතියේදී අපි මතක් කරා යමේ මේ තමා ළඟ තියෙන අංග 8ක් සම්මා කරගෙන ඉදිරියට යනකොට වාචා කම්මන්තා ජීව සම්මා වෙනවා පංච සීලය ආරක්ෂා කිරීම තුළ වායාම සති ආදී අංග සම්මාකරනද සතිපට්ඨාන චෝත්තේ තියෙන ආනාපාන සති භාවනාව නැත්නම් සක්මන් භාවනාව යොදා ගන්න පුළුවන්. මේ විදිහට භාවනාවක් යොදාගෙන යමෙක් මහන්සි ගත්තොත් තමා ළඟ තියෙන තමන්ගේ උත්සාහය සිහි කල්පනාව සම්මා කියන තත්ත්වයට හරව ගන්න. එය දිගින් දිගටම කිරීමට පහසුවක් වෙන්නේ කෙසේ හෝ මේක මගහැරෙන්නේ. මෙය මගහැරීමට හේතුව බුදුහාමුදුරුවෝ ධර්මානුකූලව පැහැදිලි කරනවා අපි ළඟ ක්‍රියාකාරී වෙන මානසික ධර්මතා කිහිපයක් කියලා. මෙන්න මේ අපිට නිවැරදි වායාමයක් සම්මා වායාමයක් හදාගන්න සම්මා සතියක් හදාගන්න සම්මා සමාධියක් හදාගන්න බාධා කරන ධර්මතා ධර්මයේ හඳුන්වන්නේ නීවරණ කියලා. දැන් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්ට මේ පංච නීවරණ ධර්ම පිළිබඳව දැනුවත් කරන්න. එතකොට මේ නීවරණ ධර්ම හඳුනගන්න පළමුව මේ පින්වතුන් දැනගන්න ඕන මේ නීවරණ අපි ළඟ සක්‍රිය වෙන්නේ කොහොමද කියලා. දැන් මේක පෙරදී මතක් කරලා දුන්නා. අපිට මේ අස්කං ආසාදී ඉන්ද්‍රියන් හයක් තියෙනවා මනුස්සයෙක් විදිහට මේ ඉන්ද්‍රියන් හයට අරමුණු වෙනවා කියනකොට දැන් ඇහැට පේනවා කියනකොට අභ්‍යන්තරව අපි ළඟ තිබෙන ධර්මතා ටිකක් තමයි දිට්ඨි සංකප්ප වාචා සම්මන්ත ආදීව වායාම සති සමාධි කියලා අංග ඇතිවීම මෙන්න මෙහෙම මේ අංග ඇති වෙන්න නම් අපිට ඇහැට හෝ කනට හෝ අනිකුත් ඉන්ද්‍රියන් හතරෙන් එකකට අරමුණු වෙන්න ඕන. ඒ අරමුණු හේම තුළ අපි ළඟ සිදුවෙන මානසික ක්‍රියාකාරීත්වයක් තමයි මේ අංගකට ඉපදිලා නැති වෙලා යන්නේ. දැන් මේ අංගකට හරපාම ඇතිවන තව ධර්මතාවයක් තමයි මේ නීවරණ කියන්නේ. එතකොට නීවරණ ඇති වෙන්නේ මේ අංග 8 හරහාම. නමුත් මේ අංග 8 හරහා ඇති වෙන මේ නීවරණ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සිතක් නෙමෙයි සිතුවිලි කියලා. ඒ කියන්නේ සිතක් තුල හටගන්න දෙයක්. එතකොට අරමුණක් එක්ක සිතක් ඇති වෙන්න පුළුවන්. ඒ සිත තුල හටගන්න අමුතු ධර්ම ටිකක් තමයි නීවරණ. දැන් යම් කිසි විදිහක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ හෝ වේවා නැත්නම් මේ අධ්‍යාත්මික ගුරුවරු දේශනා පැහැදිලි කරන ධර්මතාවල කෙනෙකුට තමන්ගේ සිත තුළ ඇති කරන සෑම සිතක් ඇතුළේම ඇති වෙන නීවරණ යටපත් කර ගන්න පුළුවන් නම් එයා ප්‍රභාස්වර සිතකට පත් වෙනවා. අපිටත් ඒ හැකියාව තියෙනවා. එහෙමනම් අපිට දැනට තියෙන මේ කාමාවචර ස්වરૂපයක් ලැබිලා තියෙන්නේ මේ කාම ලෝකය ගැනම අපිට වැටහීමක් ඇති වෙන්නේ එහෙම හොඳ වෙන්න හේතුව
මේ අපි ළඟ ඇති වෙන අස්කන්නාකාදී ඉන්ද්‍රියන් වලින් ඇති කරන අරමුණු වල දිට්ඨි සංකප්පාදී අංග හරහා මේ ජනිත වෙනවා මෙන්න මේ පංච නීවර ධර්ම. එතකොට මේ දිට්ඨිය හරහා තමයි මේ නීවරණ වල උත්පත්තිය ආරම්භ වෙන්නේ. නීවරණ හොඳට පෝෂණය ලබන්නේ ප්‍රකට කරන්නේ සංකල්පනා තුළයි. එතකොට සංකල්පනා තුළ පෝෂණය වෙන නීවරණ හරහා අපිට වාචා කම්මන්ත ආජීව විකෘති කරන්න පුළුවන්. විකෘති වෙනවා. වායාම සති සමාධි විකෘති වෙනවා. එහෙනම් මේ නීවරණ හටගන්නේ කොහොමද කියලා යම්කිසි විදිහක ධර්මානුකූලව දැනීමක් අපි ළඟ තියෙන්න ඕනේ, අනුමානයක් තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට ඇහැට රූපයක් පේනවා කියනකොට මෙන්න මේ පෙනීම තුළ බුදුහාමුදුරුව පෙන්වන්නේ තමා තුළ අංග 8ක් ඇති වෙනවා. ඒවා තමයි අර මුලින් මතක් කරපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන දික්ක සංකප්පාදී අංග 8. එතකොට යම්කිසි මොහොතක අපිට දික්තියක් ඇති වෙනවද, ඒ දික්තිය ඇතුලෙන් හැකියාවක් තියෙනවා තමාගේ දික්තිය කියන්නේ දැක්ම. මේ දැක්ම ඇතුලේ තියෙන ස්වરૂපය අනුවයි නීවරණ වලට ඇතිවීම හෝ නැතිවීම ගැන තීරණයක් එන්නේ. නමුත් දික්තියෙන් ඇති කරන දෙනේ බලවේගය උද නීවරණ ව්‍යාප්ත වෙන්නේ සංකල්පනා උදයි. එතකොට මේ නීවරණ වලට බුදුහාමුදුරෝ දෙනව නම පරිඋත්තාන කෙලෙස්. පරිඋත්තාන කියන වචනේ තේරුම අවශ්‍ය වෙලාවට නැගිටින කෙලෙස්. දැන් අස්කන්නාස ආදියට අරමුණක් නැතිනම් ඒ අරමුණ නැති වෙලාවේදී නීවරණ කියන තැන හොයන්න බෑ. ඒක නිසාවෙන් ඔයගොල්ලන්ට උනක් ගෙදරදී රැට නින්ද ගියාම අරමුණු නැහැ. කන්නාදී ඉන්ද්‍රියන් වලට අරමුණු නැහැ. ඒ අරමුණු නැති නිසාවෙන් මේ අංග 8 ඇති වෙන්නේ. අංග 8 නැති නිසාවෙන් නීවරණ ඇති වෙන්නේ. දැන් නමුත් දැන් බුදුහාමුදුරන්ට අවශ්‍ය වෙන්නේ මේ නින්දක් වගේ තැනකදී අරමුණු නැති කරලා මේ අංග 8 නැති කිරීමක් බුදුහාමුදුරන්ට සත්‍ය කියා දෙන්න ප්‍රමාණවත් නැහැ. බුදුහාමුදුරන්ට සත්‍ය කියා දෙන්න නම් අරමුණු තියෙන්න ඕනේ. ඒ අරමුණු වලින් උපදින්න ඕනේ දිට්ඨියාදී අංග. ඒ දිට්ඨියාදී අංග ඉපදුනාට ඒ දිට්ඨියක් ඇතුළත නැත්නම් ඒ සංකල්පන ඇතුළත මේ නීවරණ නැමැති වැරදි ධර්මතා ටික නැති වෙන්නත් ඕනේ. මෙන්න මේකට කරන දේ තමයි භාවනාව කියන්නේ. සමත භාවනාවෙන් ඇත්තටම එතකොට සිද්ධ වෙන්නේ කුමක්ද? අපේ එක එක අරමුණට ඇති වෙන දිට්ඨිය නැහනම් සංකල්පනාවල උපදින ජනිත වෙන පෝෂණය වෙන නීවරණ යටපත් කරනවා. දැන් නීවරණ යටපත් කිරීම තමයි සම්මා වායාමයෙන් කෙරෙන්නේ. සම්මා සතියෙන් කෙරෙන්නේ. සම්මා සමාධියෙන් කෙරෙන්නේ. වෙන කිසි දෙයක් මේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සම්මා වායාමයට එනවා කියනකොට නීවරණ උපදින ස්වરૂපයේ යටපත් කරනවා. මේක තමයි අපි දැනගෙන ඉන්න ඕනේ මේ නීවරණ වල ක්‍රියාකාරී. ඒක අමතරව අපි දැනගන්න ඕනේ මේ නීවරණ වලදී දැන් එහෙම දික්තියක් ඇතුළත නීවරණ වල බලපෑමක් ඇති වෙලා ඒ බලපෑම හරහා සංකල්පන ඇති වුණා අපිට මොකද වෙන්නේ? අපිට වෙන්නේ ඊගාව අංග 6 විකෘති වෙනවා. ඊගාව අංග 6 කියන්නේ මොනවද? වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. එතකොට සංකල්පනා ඇතුලේ සංකප්ප ඇතුලේ නීවරණ වල බලපෑමකට ලක් වුණොත් ඔයගොල්ලන්ගේ කතාව විකෘති කතාවක්. එතකොට සංකල්පනා වල බලවේගයෙන් තමයි අපිට වචනයක් එළියට එන්නේ. ඒ වචනේ එතකොට සංකල්පනා කියන දේ තුල නීවරණ ජනිත වුණාම සිදු කරන වචනය සංසාරයට හානිදායක වචනයක්. නීවරණ වල බලපෑම අඩුවෙන් සංකල්පනාවල ත්‍යාත්මක වෙලා පිට වෙන වචනය සංසාරයට හොඳ දෙයක් නැත්නම් හොඳ සංකාරයක් හදන වචනය. එනිසා වෙන ඔයගොල්ලන්ට එතකොට ධර්මයක් මෙතෙන් පැහැදිලි වෙනවා. මොකද අපිට බුදුහාමුදුරු උපදෙස් දෙනවා හැම වෙලෙම පින් කරන්න පව් නොකරන්න.
අකුසලයෙන් ඈත් වෙන්න කුසලයට ලං වෙන්න. එතකොට මේ අකුසලයට අකුසලයේ කියන දේ තුල හැම වෙලේම නිවර්ණවල බලපෑම මහා ඉහළයි. කුසලයේ තුල නිවර්ණවල බලපෑම නැතුව නෙවෙයි අඩු. අඩු බලපෑම තියෙනවා. ඒක නිසා වෙන නිවර්ණ අඩු වෙන්න අපි කුසල් පැත්තටයි යන්නේ. නමුත් යමකට හිතෙන්න පුළුවන් කල්පනා වෙන්න පුළුවන් පොත්පත් තුනක් සටහන් වෙන්න පුළුවන් නීවරණ කුසලයෙන් සම්පූර්ණ යටපත් වේවි කියලා. එහෙම වෙන්නේ නැහැ. දැන් නීවරණ කියන જાති යටපත් වෙන්නේ කාමාවචර කුසලයෙන් නෙවෙයි. සම්පූර්ණ යටපත් වෙන්නේ සම්මා වායාමයේ සම්මා සතිය ආදී දේවල් තුලත් වෙන සමාධි භාවනාවට. එහෙම නැත්නම් සමාධි ශික්ෂාවක. එහෙනම් මේ නීවරණ කියන්නේ ජාතිය මේ මනසේ ඇති වෙන මානසික චෛතසික බලවේගයන් රැකලා හක් කරන්න බෑ. මේක තමයි ඉගෙන ගන්න ඕනේ දේ. රැකලා පුළුවන් වෙන්නේ මේ නීවරණ වල බල අඩු කරන එක විතරයි. යටපත් කරන්න බෑ. නමස්කාර කරනවා දැන් පංචශීලයේ ආරක්ෂා වෙනකොට ආරක්ෂා කරන්න මහන්සි වෙනකොට ඒ බලපාන මේ අංගවලින් වාචා කම්මන්ත ආජීවයි මේ වාචා කම්මන්ත ආජීව තුලදී නීවරණ යටපත් වීමක් නෙමෙයි නීවරණ වල අඩු කිරීමට බලය අඩු කිරීමට ඒගොල්ලෝ මහන්සියක් ගන්න උත්සාහයක් දරනවා මේකේ තේරුම ගන්න. එතකොට නීවරණ යටපත් වෙන්නේ නැහැ සීලයෙන් කවදාවත්. ආමිෂයෙන් නීවරණ යටපත් වෙන්නේ. නමුත් ආමිෂයෙන් නීවරණ වලට බලපෑමක් කරනවා බලය අඩු කරනවා. සීලයෙන් නීවරණ වල බලය අඩු කරනවා. කවදාහරි නීවරණ යටපත් කරනවා නම් එය ආමිෂයක් වෙන්නේ නැහැ, එය සීලයක් වෙන්නේ නැහැ, එය සමාධියක්මයි. ඒක සමාධි කියන වචනේ තේරුම ඇත්තටම මේ නීවරණ යටපත් කරනවා කියන අර්ථයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ නීවරණ කියන ධර්මතා පහ යටපත් කරන්න විතරයි පුළුවන් හකින්ද බෑ කියන එක. නැතන කවදාවත් නීවරණ යටපත් වෙන්නේ නැහැ. එහෙනම් අපිට දැන් නීවරණ වල ක්‍රියාකාරී ස්වરૂපයේ විදිහට ටිකක් අනුමාන හිතා ගන්න පුළුවන්. එහෙනම් නීවරණ ක්‍රියාත්මක වෙන තැන යටපත් කිරීමකින්මයි නැත්තම් වැඩිමකින්මයි යටපත් කරන්න පුළුවන් රැකීමකින් නෙමෙයි කියලා අපි මේ ධර්මයේ ඉගෙන ගන්න වෙනවා. දැන් ඊළඟට බලමු මේ නීවරණ හඳුන්වලා දීලා තියෙන්නේ කොහොමද? හැමෝම දන්නවා මේ පංච නීවරණ නම් කරන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡ. මේ පහෙන් මේ නම් පහෙන් තමයි නීවරණ කියන දේ අපි හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ නීවරණ මේ කියන නම් වලින් කියන එක අපි විකෘති කරගන්නවා. ඒ කියන්නේ කාමච්ඡන්දේ කියන එක අපිට ඕන විදිහට මෙන්න මෙහෙම මානසික ගතියක් තිබුණොත් තමයි කාමච්ඡන්දේ කියන්නේ. මෙන්න මේ වගේ මානසික තත්ත්වයක් තියෙන එක තමයි ව්‍යාපාදේ කියන්නේ. මේ වගේ මානසික තත්ත්වයක් තියෙන එක තමයි උද්දච්ච කුක්කුච්ච කියන්නේ. මේ වගේ මානසික තත්ත්වයක් තියෙන එක තමයි විචිකිච්ඡාව කියන්නේ කියලා. මේ බණ අහන අපි හැමදෙනාටම මේ නීවරණ ගැන ඇහෙනකොට කියවනකොට තම තමන්ට දැක්මවල ඇති වෙනවා. දැක්ම කියන්නේ දිට්ඨියෙන් ඇති වෙන දෙයක්. නමුත් මේ තම තමන්ට ඇති වෙන මේ දැක්ම නැත්තම් මේ නීවරණ පිළිබඳව දැනුම බුදුහාමුදුරෝ දේශනා කරන නීවරණමද නැත්නම් අපි විසින් හදාගත්තේ දෙයක්ද කියන එක ගැටලු සහගතයි. ඒ නිසා වෙන හැමෝම මහන්සි ගන්න වෙනවා. තමා තුළ ක්‍රියාකාරී වෙනවේ මේ නීවරණ පහ බුදුහාමුදුරෝ පෙන්වලා තියෙන්නේ මොන ක්‍රියාකාරීත්‍ය මොන විදිහේ ಗುಣ කියන දෙයක්ද කියලා දැනගන්න. ඒ සඳහා අපිට මෙන්න මේ වගේ සරල පැතිකීපයක් සලකන්න පුළුවන්. එකක් තමයි දැන් නීවරණ යටපත් වෙච්ච මනසක් කාට හරි සත්‍යයකට තියෙනවා නම් ඒ කියන්නේ නීවරණ නැති වෙලා නෙවෙයි නීවරණ යටපත් වෙච්ච මනසක් තියෙනවා නම් ඒ පුද්ගලයාගේ මනස
ඒ සත්‍යයේ මනස ධර්මයට අනුව බ්‍රහ්ම කියන தත්ත්වයට වැටෙනවා. ඒ බ්‍රහ්ම කියන தත්ත්වයේ අපි ස්වરૂප දෙකක් අහලා තියෙනවා. එකක් තමයි රූපාවචර අරූපාවචර. යමෙක්ගේ යම් කිසි මොහතක නීවරණ යටපත් වෙනවාද එයා ඒ පුද්ගලයා කාමාවචර මානසික ස්වરૂපයේ මොළා රූපාවචර මානසික ස්වરૂපයකට පත් වීපි. මන්න නීවරණ යටපත් වුණා හැටි. දැන් අපි හිතාගෙන ඉන්නවා අපි දැනගෙන ඉන්නවා සාමාන්‍ය ආමිෂයේ නොත් මේ නීවරණ යටපත් වෙනවා කියලා. මේක අපේ වැරදි දැක්මක්. දැන් කාටවත් දැන් ආමිෂයක් දානයක් වගේ දෙයක් කරලා දානයක් කියන දේ ආමිෂය මේ දානයකින් පමණක් බ්‍රහ්ම කියන මනසකට යන්න බෑ. ඒ කියන්නේ නීවරණ යටපත් කරලා සම්පූර්ණයෙන් යටපත් කරන්න බෑ. තව විදියකින් බැලුවම මේ කාමච්ඡන්ද ආදී නීවරණ පහ සීලයෙන් යටපත් කරන්න බෑ සම්පූර්ණයෙන්. බල අඩු කරගන්න. බල දුන්නේ පුළුවන්. නීවරණ වල ක්‍රියාකාරීත්වයේ යම් කිසි හානියක් කරන්න පුළුවන්. අඩුපාඩුවක් කරන්න පුළුවන් නමුත් යටපත් කරන්න බෑ. එහෙනම් බැරි වෙලා හරි දානයකින් හෝ සීලයෙන් නීවරණ යටපත් වෙනවා නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශික්ෂා තුනක් එන්නේ. ඒ කියන්නේ සමාධි ශික්ෂාව සහ ප්‍රඥා කියලා ශික්ෂා දෙකක් තිබෙන්න බෑ. සීල හෝ ආමිත කියන දේ විතර මේ ධර්මයේ අනුගත වෙනවා. ඒ නිසා අපි අංකයකට ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න ඕනේ මේ භාවනා ආදී දේවල් ප්‍රගුණ කරන්න යනවා නම් ආමිතේ විතරක් ඉන්නවා නම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ මෙහෙම හිතුවා කියලාවත්. නමුත් භාවනාවක් දිනු කරගන්න ඕනේ සමාධියක් සමාධි ශික්ෂාව පුරුදු වෙන්න ඕනේ ප්‍රඥා ශික්ෂාව පුරුදු වෙන්න ඕනේ කියන හැඟීමෙන් ක්‍රියාත්මක වෙන්න සියලුම බෞද්ධයන් තේරුම් ගන්න ඕනේ මේ නීවරණ යටපත් වෙන්නේ සමාධි ශික්ෂාවකම විතරයි. එහෙනම් නීවරණ යටපත් වෙන්නේ ඔය ආංගාටින් ඔයගොල්ලන්ට කරන්න තියෙන වාචා කම්මන්තා ජීවවලට කිසිම දෙයක් කරලා නීවරණ යටපත් කරන්න බෑ. නීවරණ යටපත් කරන්න ඔය වාචා කම්මන්තා ජීවවලට කිසිම දෙයක් නිවීමක් වලින් කරන්න බෑ. ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ නීවරණ ටික සමාලංග ක්‍රියාත්මක වෙන නීවරණ ටික යටපත් කරන්න වායාම සති සමාධි කියන අංග තුනට වැඩිවීමක් කරලා විතරයි. මෙන්න මේක දැනගන්න. මේ වායාම සති සමාධි කියන්නේ වා බුදුහාමුදුරන්ට ඕන විදිහට වඩන එක තමයි සම්මා වායාම ඇති කිරීම සම්මා සතිය ඇති කර ගැනීමට උත්සාහ ගැනීම. මේ උත්සාහ ගැනීමට කියන්නේ සමත භාවනාව. එතකොට භාවනාවකින් පමණයි නීවරණ යටපත් වෙන්නේ. වෙන තැනකදී නීවරණ දුර්වල වෙන්න පුළුවන්. මේ දෙක හඳුනා ගන්න. දුර්වල වීමට යටපත් වෙනවා කියන හැඟීමක් තියාගෙන වැරදි දෘෂ්ටියක් තියාගෙන දෙවුණු කරන්න පුළුවන් භාවනාවක් නැහැ. මේකෙන් තමයි හුඟක් අය අපි අමාරු වැටලා තියෙන හුඟක් දෙනෙක් හිතලා තියෙනවා හුඟක් දෙනෙකුට උපදෙසුත් ලැබෙනවා. දැන් අද කාලේ හොඳට දානේ හැම දීලා ආමිත පින්කම් කරපුවාම අනාගතයේදී ඉබේ මේ නීවරණ යටපත් වෙන තැනකට යනවා කියලා. එහෙම වෙනවා කියලා ධර්මයේට එකඟ ස්වરૂපයක ගන්න බෑ. එහෙම දානේ කියන එක වෙනම ක්‍රියාවලියක්. ඒ දානේ සම්බන්ධ වෙලා තියෙන අපේ වාචා කම්මන්ත ආජීවත්. එතකොට වායාමයේ සම්මා වීම අනුවන් නීවරණ යටපත් වෙනවා. එතකොට මේ දෙක ශික්ෂා දෙක කියන දෙයක්. ඒ දෙකක් වෙන නිසාවෙන් වර්තමානයේ සිදුවෙන දේ හින්දා ඊට බාල දෙයක් වර්තමානයේ සිදුවෙලා අනාගතයේ ඊට ඉහළ දෙයක් ඉබේ සිදුවෙනවා කියලා ධර්මයක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැහැ. එකෙන් තමයි අපි හැමෝම මහන්සි ගන්න ඕනේ. ආමිෂයක් කරමින්ම සීලයක් රකිමින්ම සමාධියක් වැඩිවීමක් පුරුදු කළ යුතුමයි. ඒක අද පුරුදු කරේ නැත්නම් අනාගතේ කවදාහරි පුරුදු කරන්නම වෙනවාමයි. මේක මගහැරලා යන්න පුළුවන් කෙනෙක් නැහැ. මගහැරලා යන්න බැරි නිසාවෙන් අදම මේක පුහුණු වෙන්න මහන්සි ගන්න එකයි මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයට අනුගතව අපි හැසිරෙනවා කියන්නේ. එහෙනම් දැන් දැනගන්න. එහෙනම් නීවරණ යටපත් වෙන්නේ සමාධියක් වැඩීමෙන්මයි. දැන් ඊළඟට දැන් බලන්න ඕනේ මේ නීවරණ වල හැටි. අපි වැරදියට තේරුම් ගන්න තියෙනවා මේ නීවරණ පහ
අර්ථකථන වරද්දගෙන තියෙනවා. මේ අර්ථකථන වරද්දගත් එකත් අඩු කරගන්නවා. දැන් පළමුව තියෙනවා කාම ඡන්දේ කියලා පළවෙනි නීවරණ නම් කරන්නේ මෙහෙමයි. දැන් බලන්න කාම කියන එකට අපිට වචනයක් අහු වෙනවා කාම ලෝකය. එතකොට කාම ලෝකයේ තමයි අපි මේ ඉන්නේ. එතකොට මිනිස්සු දේවතාවු තිරිසන් සත්තු අනිකුත් අපාය තුන මේ කාම ලෝකයට ඇවිත් සත්තු ජීවත් වෙන තැන. එහෙනම් අපි කාමාවචර සතු. ඒ කියන්නේ මොකක්ද? කාමාවචර භාවයේ සංකේතය තමයි මේ නීවරණ පහ. කාමච්ඡන්ද ව්‍යාපාද සීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ නැතුව කාම ලෝකයක් හිතෙන්නේ නැහැ. එතකොට කාම ලෝකයක් හදන්නේ කවුරු වහන්නේ? මේ බුදුහාමුදුරන්ගේ ධර්මානුකූලව ලෝකය හදන්නේ සිතයි. එය බුදුහාමුදුරෝ කෙටියෙන් දේශනා කරලා තිනවා චිත්තේන නියති ලෝකෝ. සිතෙන් ලෝකයක් හදනවා. එහෙනම් අපි දැන් හදලා තියෙන මේ අපේ මනුස්ස ලෝකය තම තමන්ගේ මේ තියෙන පෞල් ජීවිතේ වෙන්න පුළුවන්, රාංකක ස්වරූපේ වෙන්න පුළුවන්. මේ ජීවිත ස්වරූපය හදලා තියෙන තම තමන්ගේ සිතෙන්. එහෙනම් තම තමන්ගේ සිතෙන් හදපු මේ ලෝකයේ මේ සිතට මේ කාම ලෝකය හදන්න උදව් වුණේ කවුද? මේ නීවරණ පහ. නීවරණ පහ ශක්තිය නැත්නම් අපි කාම ලෝකයක නැහැ. කාමාවචර මනසක් නැහැ අපිට. එක්ක රූපාවචර නැත්නම් අරූපාවචර. එතකොට අපිට මේ කාමාවචර මනසක් දෙන්නේ නම් හැම වෙලේම මේ නීවරණ ශක්තිය වෙන්න ඕන. එතකොට ඔයගොල්ලන්ට දැන් මේ විදිහට තේරුම් ගත්තාම මේ ධර්මයේ තේරුම් ගන්න ලේසියි. අද දවස් දිහා බැලුවොත් අද දවසේ උදේ පාන්දරම ඇහැරිය වෙලාවේ ඉඳලා මේ දක්වාම මේ මොහොත දක්වාද රාත්‍රියේ නිින්දට යනකම් ඔයගොල්ලන්ට එනම් අස්කන් ආතාදීව ඉන්ද්‍රියන් වලට ආරමුණු ආවා. නිින්දෙදී නෑ. ඇහැරිය කියන්නේ මේ ආරමුණු වෙන්න පටන් ගත්තා කියන්නේ. එහෙනම් මේ ආරමුණු හරහා වෙන්නේ මොකද්ද? අර ditthi adi angata ඇති වෙන්නේ. මේ අංගට ඇති වෙනකොට මේ සංකල්පනාවලයි ditthi වලයි ක්‍රියාකාරීත්වය බලය ගන්න කවුද උන්නේ නීවරණ පහ. මේක තමයි අපේ හැටි. මේකෙන් තමයි අපේ ලෝකෙ හදන්නේ. එතකොට අපි ළඟ හැම මොහොතකම නීවරණ ක්‍රියාකාරී කියන එක දැනගෙන මේ ඉදිරියට යන්න ඕන. යමෙක් මෙන්න මේ ධර්මයේ විකෘති කරගෙන ඉස්සරහට භවනා කරන්න කියොත් භවනාවක් දුණු වෙනව අඩු. දුණු කරන්න අමාරුයි. මොකද්ද? මගේ අහවල් වෙලාවේ නීවරණ යටපත් වෙලා මේ වෙලාවේ නම් කියනවා වගේන වැරදුනක්. ඒක වැරදි. අපි තේරුම් ගන්න ඕනේ අපි උදේ පාන්දර ඇහැරිය වෙලාවේ ඉඳලා ජීවත් වෙන සෑම වෙලාවකදීම නීවරණ අපි ළඟ ශක්තියයි. මොනවද නීවරණ? අර ඉස්සෙල්ලා කිව්වේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ. මේ පහෙන් එකක්වත් ක්‍රියාත්මක නොවන තැනක් අපිට තිබුණා නම් තියෙන්නේ නීන්දදී. එහෙම නැත්නම් අපි වෙන්නෝ අපිට සිදුවෙන්න ඕනේ කාමාවචරයේ ඉක්මෝලා රූපාවචරෝ අරූපාවචර මනස ලැබෙන්න. ඒතකොට රූපාවචර අරූපාවචර මනස නොලැබී ඉන්න අපි කොයි තරම් හොඳ දේවල් සිදු කරන්න ගියා මේ නීවරණ හරහා තමයි එතකොට අපේ මේ මානසික ලෝකේ නිර්මාණය වෙන්නේ. මේක තමයි බුදුහාමුදුරුව පෙන්වන මූලික ධර්මය. දැන් මෙන්න මේ මූලික ධර්මයේ ඉඳලා අපි මහන්සි ගන්න ඕනේ අපි ළඟ නීවරණ යටපත් කරන්න. එතකොට නීවරණ යටපත් කරන්න මහන්සි ගන්නකොට මේ නීවරණ පහෙන් අපිට ඇති කරලා තියෙන මොනවාරි බලපෑම් ටික මොනවාද කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට බලමු අපි කෙටියෙන් සලකලා මේ එක් නීවරණේ අපි ළඟට තමා ළඟට මොන විදිහේ බලපෑම්ද මෙච්චරකම් කරලා තියෙන්නේ? අනාගතේ කරනව ඇත්තේ මොන වගේ බලපෑම්ද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා කාම ඡන්දය කියන නීවරණේ හැටි. මේ කාම ඡන්දය කියන එකේ කාම වස්තූන් වලට ඇති කැමැත්ත තමයි කාම ඡන්දය. ඊට පස්සේ ව්‍යාපාදයේ කියන නීවරණයේ තියෙන ඊට විරුද්ධ අදහස. කාම වස්තුන් වලට කැමති නැහැ. විරුද්ධ වෙන ස්වરૂපේ ව්‍යාපාදය. එතකොට ඔය
සාමාන්‍යයෙන් අර්ථයෙන් ගත්තොත් කාමච්ඡන්දයට විරුද්ධයි විරුද්ධ අදහසක් කියනවා විරුද්ධ පැත්තක් නියෝජනය කරනවා ව්‍යාපාදේ. එතකොට මේ දෙක සිදු කරන කාරණය මොකද්ද? කාම ලෝකයේ තියෙන වස්තු වලට කැමැත්ත ඇති කරනවා එකකින් අනිකින් විරෝධය ඇති කරනවා ගැටුම ඇති කරනවා. දැන් කාම ලෝකයේ තියෙන වස්තුන් දිහා බැලුවම අපි විසින් මෙන්න මේවා කාම වස්තු නෙවෙයි කියලා අහක් කරන් යන බෙදීම් කතාවක් තියෙනවා. ඒක වැරදි. මේ ලෝකේ අපි මනුස්ස ලෝකේ කාම ලෝකේ යන්න මේ මනුස්ස ලෝකේ දහින්න පුළුවන් සියලුම වස්තු. පඨවි ආපෝ තේජෝ ආයෝ යන මේ මහා භූත වලින් හැදිච්ච ඕනම වස්තුවක් කාම වස්තු. අහවල් දේ කාම වස්තු නෙමෙයි මේ දේ කාම වස්තු කියලා බෙදන්න ගියොත් එයාට මේ ඉස්සරහට බුදුහාමුදුරන්ගේ ධර්මයේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න බෑ. ඒ හරි ගමනට යනවා නෙමෙයි. එයා හදාගත්තේ වැරදි මාර්ගයක් යන්නේ. මේ කාම ලෝකයේ යමක්ද තියෙන්නේ යම් කිසි වස්තුවක්ද තියෙන්නේ වස්තුව හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත වලින් නම් ඒක කාම වස්තුවක්ම. අහවල් දේ කාම වස්තුවක් නෙමෙයි කියන දෙයක් මේ ලෝකේ නෑ. ඒක නිසාවෙන් අපි තේරුම් ගන්න ඕනේ දැන් අපි මම උදාහරණයක් දෙන්නම් ඔයගොල්ලන්ට පහතින් තේරුම් ගන්න. අපි මේ ජීවත් වෙන මනුස්ස ලෝකයේ අපි නොසලකන දෙයක් තමයි වැලි කැටි. ඒතර මනුස්ස ලෝකයේ තියෙන වස්තුවක් වැලි කැටි. මේ වැලි කැටය කියන එක කාම වස්තුවක්. අනික මේ අනුසාරයෙන් හිතාගන්න ඔයගොල්ලෝ දකින අනිකුත් දේ සෑම දෙයකටම මේක එතකොට සාධාරණයි. එතකොට වැලි කැටය කාම වස්තුවක් නම් මෙන්න මේ වැලි කැටය ඇහැට දැක්කත් වැලි කැටය වැලි වල තියෙන මොනවා හරි ශබ්දයක් කනට ඇහුණා. ඒ කියන්නේ වැලි චලනය වෙනකොට වැලි කැටය කුලඟට ගහගෙන යනකොට කනට ශබ්දයක් ඇහෙන්න පුළුවන්. වැලි කැටය කයට ස්පර්ශ වෙනකොට වැලි කැටයක් හෝ වැලි කැට දිවට රසයක් දෙනකොට වැලි කැට ගැන අපි නිකම්ම නිකම් මානසික කාර්ය සාකච්ඡා තර්ක විතර්ක ඇති කරනකොට ඒක ධම්ම මනසින් කරන දෙයක් මනෝමයෙන් කරන්නේ ඒක තමයි. මේ කියන තැන් ඕනේ ඉතින් වැලි කැටේ ආරම්භය කාමච්ඡන්දයට වෙන්නත් පුළුවන් ව්‍යාපාදයට වෙන්නත් පුළුවන්. දැන් අපේ ජීවිතවල මෙහෙම වුණාද කියලා හොයන්න ඕන. එතකොට ලේසියි ඔයගොල්ලන්ට කාමච්ඡන්දේ කියන එක අපි තුල හටගන්නේ ස්වરૂපයේ මෙහෙමයි, ව්‍යාපාදයේ හටගන්නේ ස්වરૂපයේ මෙහෙමයි, මෙහෙම විකෘතියක් මට ඇති උනේ කාමච්ඡන්දේ හින්දා නැත්නම් ව්‍යාපාදයේ හින්දායි කියලා තේරුම් ගන්න පුළුවන්. අපි බලමු මේක වෙන්නේ කොහොමද. දැන් වැලි කැටේ ගත්තොත් වැලි කැටේ කාම ලෝකයේ වස්තුවක්, කාම වස්තුවක්. මේ කාම වස්තුව ඔයගොල්ලෝ දැන් වැලි කැට වලින් ප්‍රයෝජන ගන්න, නිවෙස් ආදී දේවල් නිර්මාණය කරන්න, දේවල් හදන්න, අලුත් වැඩියා කරන්න මේ වැලි ප්‍රයෝජනෙට ගන්නවා. දැන් එවැනි අවස්ථාවක වැලි ටිකක් තමන්ගේ නිවසට ගෙනාවොත් ඒක අධික මිලක් ගෙන දීලා ගෙන්න ඕනේ. දැන් හරි වටිනවා. එතකොට මේ ගේන වැලි ටික ඔයගොල්ලෝ හුඟක් පරිස්සම් කරනවා. වතුරට හේදිලා යන්න, වැස්සට හේදෙන්නේ නැති වෙන්න පරිස්සම් කරනවා. තව රාමයි උනස් දරුවෝ උනස් සෙල්ලම් කරලා විනාශ කරන්න විදි කරන්න දෙන්නේ. ඒවා එහෙම කරන්න යනකොට දැක්කම ගොල්ලන්ට මොකද වෙන්නේ? ඒ වැලි කැටේ වටින නිසාවෙන් අර දේවල් නොකරන්න ආරක්ෂා කරන්න කාම ඡන්දය දාගන්නවා. එතකොට කියන්නේ ඒකට කැමතිය. ඒ වැලි ටිකට කැමති. එතකොට වැලි කැටේට කැමැත්ත ඇති වෙලා තමයි අපි තත්තර පරිස්සමක් කරගන්න, ආරක්ෂාවක් කරගන්න, අනික් අයගෙන් ආරක්ෂා කරගන්න හැකියාව ලැබුණා. අන්න කාමච්ඡන්දේ හැටි. ඒ වැලි කැටේ නැමැති කාම වස්තුවට අපි කැමති. ඊළඟට දැන් අපි බලමු ඔය වැලි කැට ඒ වෙලාවේ කැමති වුණාට පසුව දැන් ඔයගොල්ලෝ නිවසක් හදලා ඉවර වෙලා අවසාන වෙලා ඒ නිවස ඇතුලේ වැලි කැට තිබුණොත් ගෙමැද්ද මැද නැත්තම් ටයිල් පොලොවක් මත වැලි තිබුණොත් කැමතිද? එතකොට ඔයගොල්ලන්ගේ මනසට ඇති වෙන්නේ මොකක්ද? එතකොට මනසට කියන්නේ මේක මේ වැලි නොතිබුණා නම් හොඳයි. මේ වැලි මෙතන තියෙන්න හොඳ නැහැ.
අපේ නිවස තුලින් වැඩි ඉවත් වෙන්න ඕනේ. අන්න ඉවත් වෙන්න ඕනේ කියන අදහස කවුද දෙනාවේ? ව්‍යාපාරය. තේරුණානේ? දැන් යම් කිසි කෙනෙක්ගේ අපි හිතමු සරලෝමී විදිහට කාමච්ඡන්දේ කියන නීවරණ තමන්ගේ මනසට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ව්‍යාපාදේ කියන නීවරණයක් ක්‍රියාත්මක වෙන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා නම් එහෙම මිනිස්සු හොයන්න එපා. නිකන් තමන් එහෙමයි කියලා හිතන්නත් එපා. එහෙම අපි මේ උදාහරණයක් ගන්න. එහෙම මිනිස්සෙක් හිටියානම් එයා කියනවා අර වැඩි සැකයකදී පරිස්සම් කරන්න යන්නේ නැහැ. මේ තිබුණා මොකද? ඔව් අනිත්‍යයට බන්නේ නැහැ. දෙරුක් දාගෙන ආවා. අරමිනවා කියන්නේ ඔයගොල්ලෝ දැන් කොච්චර එහෙම නිදෙද්දි භාවිතා කරන්න කියලා. කී දෙනෙකුට දොස් කියලා කියේ. තේරුණාද? මේ දෙක එහෙනම් කවුද මේ බලවේගය දිනාන්නේ? කාමච්ඡන්දය ව්‍යාපාර. අරමුණක් එනකොට මේක දැහැගෙන අරමුණ විකෘති කරලා අපිට නිපදවල දෙනවා වාචා කම්මන්තයදීම ඒ නිපදවන වල ඒ වචනය තුලින් එළියට වීති කරන්නේ කාගේ බලයේද? මේ නීවරණ බලය. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ වචන එළියට විසි ගන්නකොට එක්ක කාමච්ඡන්දය හරහා බලගන්නකෝ වචනයක් එළියට එන්න පුළුවන් නැත්නම් ව්‍යාපාදය හරහා බලගන්නකෝ වචනයක් එළියට එන්න පුළුවන්. දැන් තමන්ගේ ජීවිතය තුලින් තමන් හොයා ගන්න ඕනේ අපේ ඔක්කොම වචනවල මේ ස්වરૂපයේ තියෙනවා. අපේ නීවරණ හින්දා අපි කතා කරන වචනේ ඇත්තම ඔයගොල්ලන්ට අයිති වචනයක් නෙවෙයි. ඒක අයිති ඔයගොල්ලන්ට ක්‍රියාත්මක වෙන කාමච්ඡන්දයට හෝ ව්‍යාපාදයට. මේ කාමච්ඡන්දය හෝ ව්‍යාපාදයේ විකින් නිර්මාණය කරන වචන ටිකක් තා පිළන් හෙලීදී. ඔය වාචාන්තරක් නෙවෙයි. කම්මන්ත ආදීව කියන තුනක් දෙකක් එන්නේ ওই විදිහටම. ඔයගොල්ලන්ගේ අතුම් පයින් කරන කම්මන්තවල ඔයගොල්ලන්ගේ වැඩ නෙවෙයි කියේ. කාගේද මේකේ බලය තියෙන්නේ? කාමච්ඡන්දය හෝ ව්‍යාපාදය. මේ බලගතුන් නිවර්ණ දෙක මේකයි. දැන් ওই විදිහට ඔහොම හිතුවම තේරෙන්න ඕනේ නම් මේ කාම ලෝකයේ යම් කිසි වස්තුවක් තියද ඒ වස්තුව විතක අපිට කාමච්ඡන්දය ඇති කර හැකි විතක ව්‍යාපාදය ඇති කර හැකි. මේ දෙක කොහොම මාරු කරන්නේ? අහවල් දෙයින් අහවල් වස්තුවෙන් ඇති වෙන්නේ කාමච්ඡන්දය කියලාම දෙයක් නෑලු. එකම වස්තුව මේ දෙකට මාරු. ඒක දැන් බලන්න ඔයගොල්ලන්ගේම දරුවෝ ඔයගොල්ලන්ට හොඳයි කියන තැන ඉන්නවා. එතකොට ඇතුල ඉන්නේ හොඳයි කියුවේ කවුද? කාමච්ඡන්දේ. ඒ වගේම දරුවෝ සමහර දරුවන්ගේ වැඩ කටයුතු ඒ හොඳ දරුවාගේම නරක පැත්තියි. ඒවා දැක්කම ඔයගොල්ලන්ට තියෙන්නේ මොකද? ටික නරකයි. එතෙන් දිහා ඔයගොල්ලන්ගේ මනසට එන්න ඕන ව්‍යාපාරය. දැන් අපිට එහෙම නෙමෙයි හිතන්නේ අපි අම්මා හින්දා අපි තාත්තා හින්දා මේ දරුවෝ කෙරෙහි මෙහෙම වැරදියට හිතලා වැඩ කරන එක හොඳයි කියන එකක් වෙනවා. මේවා අපේ අවිද්‍යාවෙන් එන අදහස්. තේරුණානේ? ඒතර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ දරුවා කියන්නේ කාම වස්තුවක් නා. මේ කාම වස්තුව තුලින් හැම වෙලෙම කාම ඡන්දය හෝ ව්‍යාපාදින්ද පුළුවන්. මේ දෙක මාරු වෙනවා. හැබැයිද කියන බත. ජීවිතයේ පිටිපස්සට බලන්න Tamanta හොඳ වෙච්ච හැම කෙනාම නරක කියලා කියනවා. නරක වෙන තැන තියෙනවා. ආය නරක වෙච්ච කෙනා හොඳ වෙන තැන තියෙනවා. ඔය හොඳ නරක දෙක ඔයගොල්ලෝ නෙමෙයි තීරණය කරේ. ඔයගොල්ලෝ ළඟ සක්‍රිය වෙන කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. ඔන්න පළවෙනි නීවරණ දෙකේ ලක්ෂණ. ඊළඟට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මේ නීවරණ වල කාමච්ඡන්දේ බලගතුම නීවරණය කියලා ධර්මයේ කියනවා. ඊළඟට කාමච්ඡන්දය යෙදිච්චි අරමුණකට ව්‍යාපාදේ දෙන්නේ. මේකත් ධර්මානුකූල සිදුවීම එක. ඒ කියන්නේ ඇල්මක් තියෙන වස්තුවකට ඔයගොල්ලන්ට මේ මොහොතේ මේ දික්ති සංකප්පාදී අංගාට ඇති වෙනකොට ගැටුමක් ඇති වෙනවා. ඇල්ම ඇල්මමයි ගැටුම ගැටුමමයි. හැබැයි කාලපරතර දෙකකදී මේක වෙනස් වෙන්න පුළුවන්. ඊයේ දැකපු දෙයට හොඳ දෙයක් වෙලා අද හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් එක මොහොතක හොඳ හෝ නරක දෙකම යන්නේ බෑ. ඒ කියන්නේ එක මොහොතක ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මනසේ කාමච්ඡන්දය ව්‍යාපාදය දෙකම වැඩ කරන්නේ බෑ. නැත්නම් එක
දික්ඛි සංකප්පාදී අංග 8ක එක සක්‍රීය භාවයකදී කාමච්ඡන්දය ව්‍යාපාදයේ දෙකම වැඩ කරන්නේ එක සැරේ එකයි. තේරුණා නේ? මේකෙන් බලගත්ු වෙන කාමච්ඡන්දයෙන් හින්දා ව්‍යාපාදයේ වලන්ට ඉඩ වැඩ කරන්න ඉඩ දෙන්නේ කාමච්ඡන්දයේ අරමුණට ආවේ නැත්නම් විතරයි. මේක තාම භයානක දෙයක්. ඔයගොල්ලන්ට හොඳ නැති නරක දෙයක් බවට හැරෙන්නේ හොඳ නැත්නම් කියන එක වැඩ කරේ නැති. කාමච්ඡන්දය වැඩ කරොත් ව්‍යාපාදයේ ඉඩක් නැහැ. ව්‍යාපාදයේ අපිට ප්‍රකටයි තරහව කේන්තිය අපි ළඟ පෙන්වන්න කරන්නේ ඒට අනුරූප වාචා කම්මන්තා ජීව නිපදවන්න අපි තුල මෙන්න මේ ව්‍යාපාදයේ කියන නිවරණය. එතකොට ව්‍යාපාදයේ අතිතනක අත් අනිවාර්යයෙන්ම කාමච්ඡන්දේ කියන එක ගිලිහිලා. එතකොට කාමච්ඡන්දේ තියෙන තැනක ව්‍යාපාදයක් නෑ. ඔන්න ඒක මේක මේ නිවරණ පහේ අපි දැනගන්න ඕනේ අපි ළඟ සක්‍රීය වන ධර්මතා ස්වභාවයක්. ඊළඟට තව බලන්න ඕනේ මේක. ඔය නිවරණ වල තීන මිද්දේ කියන නිවරණය තියෙනවා. තීන මිද්දේට අනිත් පැත්තෙන් තියෙන තව නිවරණ දෙකක්. මොනවද? උද්දච්ච කුක්කුච්ච විචිකිච්ච. එතකොට සාමාන්‍යයෙන් කාමච්ඡන්දයේ තියෙන තැනක කා ව්‍යාපාදයේ තියෙන්නේ නැහැ. ව්‍යාපාදයේ කියන නිවරණය ක්‍රියාත්මක වෙන තැනක උද්දච්ච කුක්කුච්ච විචිකිච්ච වලට බලයක් නැහැ. ව්‍යාපාදයේ හෝ කාමච්ඡන්දයේ ප්‍රබලම නිවරණ දෙකයි මේ දෙක සක්‍රිය වෙලා තියෙනකොට එකක් හෝ උද්දච්ච කුක්කුච්ච කියන්නේ නොසන්සුන් භාවය විචිකිච්ඡ කියන්නේ සැකය මෙන්න මේ නිවරණ දෙක බලපාන්නේ. තව දෙයක් තියෙනවා මේ තීන මිද්දේ කියන නිවරණේ හැම අරමුණකටම එනවාම නෙමෙයි මේක ඉන්නේ එක විදිහකින් දුර්වලම නිවරණය තමයි තීන මිද්දේ. තීන මිද්දෙන් කරන රාජකාරිය කාමවස්තුවක් හොඳ කරනවත් නෙමෙයි නරක කරනවත් නෙමෙයි කාමයේ අදාළ කාමවස්තුව ගැන නොසන්සුන් කරනවත් නෙමෙයි සැක කරනවත් නෙමෙයි අපි නින්දකට දාන. දැන් තීන මිද්දේ කියන නිවරණය ප්‍රබලම අමුතු විදිහේ නිවරණය. මේ කාමවස්තුවට මොකවත් කරන්නේ නැහැ මේ නිවරණය. කාමවස්තුව හොඳ කියලා කියන්නේ නැහැ මේකෙන් නරකයි කියලා කියන්නේ නැහැ නොසන්සුන් කරන්නේ නැහැ සැක ඇති කරන්නේ නැහැ අපි අපේ ගුප්ත මානසික තලයකට දාන මෙලෝදියක් තේරෙන්නේ නැති මේ ඉන්ද්‍රිය අක්‍රිය වෙන තැනකට අපි කල්ලු කරනවා මේ තීන මිද්ද කියන නීවරණය. ඒක හින්දා ඔයගොල්ලන්ට නිදා ගන්න සිදු වෙන්නේ නින්දට දාන්නේ මේ නීවරණ වලින් එකතු. එහෙනම් ඒකෙන් තව දෙයක් ඉගෙන ගන්න. එහෙමනම් කාම ලෝකේ නම් මේ නීවරණ ක්‍රියාත්මක වෙන්නේ නින්දක් තියෙන්න පුළුවන් කොහේ? නින්දක් තියෙන්නේ තීන මිද්දක් තියෙන මනසක විතරයි. කියන්නේ නිවරණ පහ තියෙන මනසක විතරයි නින්දක් තියෙන්නේ. තේරුණා නේද? එතකොට ඒ අපි පුරුදු කිරීම තුළ මේවා වෙනස් කරන්න පුළුවන් වෙන එක වෙනම කතාවක් නේ. නමුත් අමුතු ධර්ම අපි හදන්න ඕනේ. එහෙනම් නිින්දක් නැහැ. කාම ලෝකයේ ඉක්මවපු සත්තු. කවුද? බ්‍රහ්ම ලෝකයේ සත්ත්වයන්ට නිින්දක් තියෙන්න බෑ. ඇයි? නිින්දකට දාන්න කෙනෙක් මානසික ධර්මයක් නැහැ. අපි නිින්දට දාන්නේ කවුද? තීන මිද්ද. තේරුණා නේද? දැන් මේකත් ඉගෙන ගන්න ඕන ධර්මයක්. තව මෙතනම ඉගෙන ගන්න ඕන මේ තීන මිද්දේට බලයක් එන්නේ අන්ති දවසක බලයක් එන්නේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, උද්දච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියන හතරම සක්‍රීය නොවන අරමුණු. මේ එකක් හරි සක්‍රීය වෙන තැනකදී නිදිමතට තීන මිද්දේට බලයක් එනවා. තීන මිද්දේට බලයක් ආපු තැනදී ඔයගොල්ලන්ට සිදු කරන්නේ ඔයගොල්ලෝ නිින්දකට දාන එක. එතකොට නිවරණ පහ උන්නේ විදිහටයි ක්‍රියාත්මක. දැන් අපි හොයාගන්න ඕනේ හැමනම් මේ වෙලාවේ ඔයගොල්ලෝ ඇහැරලා ඉන්න. දැන් මේ බණ අහන වෙලාවේ මැදිරි ඉන්න පින්වතුන් වෙන්න පුළුවන් නිවෙස් වල බණ අහන පින්වතුන් වෙන්න පුළුවන්. දැන් ඇහැරලා නම් ඉන්නේ එක නිවරණයක් අපි ළඟ වැඩ කරන්නේ නැහැ කියන එක පැහැදිලි. මොකක්ද ඒ නිවරණය? තීන මිද්ද.
එහෙනම් තව විදියකින් මේ ධර්මය ගැන ගන්න ඕනේ. තීන මිද්දයට බලයක් නොවෙන්නේ ඇයි? ඉතිරි නීවරණ හතරෙන් බලයක් බලය අල්ලගෙන ඉන්නවා නම් තීන මිද්දයට බලයක් නැහැ. තේරුණා නේද? දැන් තීන මිද්ද නීවරණ නැහැ බ්‍රහ්මයේ. කාමාවචර ඉක්මවපු අය. ඔයගොල්ලන්ට දැන් නිදි මත නැත්තේ බ්‍රහ්ම වෙලාද? නැත්නම් වෙන දෙයක්ද කියලා දැන් හොයාගන්න ඕනේ හරි. බ්‍රහ්ම කියන මනසක ගිහිල්ලා නෙවෙයි. බ්‍රහ්ම කියන මනසකට මනුස්සයෙක් යනවනම් එක විදිහකින් තමයි යන්න ඕනේ රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන. දැන් ධ්‍යානනේ. එහෙනම් දැන් නිදිමතක් නැත්නම් එකෙන් අපිට ඔක්කො වෙන්නේ අපි ළඟ එක්ක කාමච්ඡන්දේ අපි අරමුණක් ගන්න වැඩ නැත්නම් ව්‍යාපාදයේ වැඩ නැත්නම් උද්දච්ච කුක්කුච්චේ වැඩ නැත්නම් පිටිවිස්තර වැඩ. දැන් ඔන්නතන ඉගෙන ගන්න තියෙන ධර්මයක් තියෙනවා. අපිට දැන් මේක මත නැත්නම් ඔය නිවර්ණ පහෙන් එකක් වැඩ. එහෙමනම් දැන් බලන්න ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ විසින් ගෙදර මොනව හරි විශේෂ රස්සන කිරීම එහෙම නැත්නම් උත්සවයක් පවත්වනවා ඒ වගේ තැනක නම් ඉන්නේ ඔයගොල්ලෝ ඒකට කැමැත්තෙන් වැඩ කරනවා. නිදි මත තියෙද? නැහැ. තමන් මහුරියක් තියෙනවා. රෑ ඇඳ වෙනකම් වැඩ කරනවා. එහෙනම් ඔයගොල්ලෝ පාටි එකට නැත්නම් සාදයකට සහභාගී වෙනවා. එතකොට නිදි මත තියෙද? නැහැ. මොකද ඒ නැහැ. ඔයගොල්ලන්ගේ මනසේට බලයෙන් නැිනවා ඒ දකින්න රූප වස්තු හරහා තියෙන කාමච්ඡන්. එන කාමච්ඡන් දෙය නැති හින්දා එතන නිදිමත නැහැ. ඒ එක්කම අපේ ජීවිතවලදී තව කෙනෙක් එක්ක ගැටුම් ඇති වෙනවා. මතභේද ඇති වෙනවා. නිවසේදී නම් දරුවෙක්, නෝනෙක්, මහත්තයෙක්, ඥාතින්ෙක් අපි කියන්නේ සංගත අරුවල් ඇති වෙනවා. දැන් ඒ වගේ එකක් ඇති වෙනවා ඇති වුණ දවසක ඔයගොල්ලන් හමුුන් දෙන්නේ නැහැ. මොකද ඒක හේතුව? කාමච්ඡන්දේ ක්‍රියාත්මක වෙනවා නෙමෙයි වැඩිපුර ව්‍යාපාදයේ එනේ නාරමුද ක්‍රියාත්මක වෙනවා වැඩි. ව්‍යාපාදයේ එන්න එන්න නිින්දට තැනක් නැහැ. නමුත් දැන් බැලුවොත් දැන් මේ බණහන මම මේ ඔයගොල්ලන්ට ලේසි වෙන්න මම මේ ධර්මානුකූල දෙයක් කියනවා. දැන් බණහන හින්දා මේ ධර්මයේ පින්කම් වල තියෙන සුවිශේෂී භාවය තමයි කාමච්ඡන්දයට යෙදෙන්න තැන් අඩු. දැන් මේ බණහන වෙලාවේ ඔයගොල්ලන්ට කාමච්ඡන්දයේ යෙදෙන්න පුළුවන් අවස්ථා අඩු කරනවා. නමුත් අරමුණු වෙනවා. ව්‍යාපාදයක් අඩු කරනවා. එහෙනම් කාමච්ඡන්දයක් නැහැ දැන් කියලා හිතමු. ව්‍යාපාදයක් නැහැ. එහෙනම් එන්න ඕනේ නිදිමතට. දැන් තවදුරටත් අහරලා ඉඳලා බණහනවා නම් බණහන්ද පුළුවන් වෙන්න තව නීවරණ දෙකක් දැන් වැඩ කරන්න. දෙකක් ඉතුරුයි. ඔය දෙකෙන් එකක් සක්‍රිය වෙනවා. මොකක්ද? දැන් ඔයගොල්ලන්ගේ එහෙනම් බණහන වෙලාවේ තියෙන නීවරණ දෙක මොකක්ද? තීන මිද්දේ තියෙනවා නම් නිින්ද යනවා. තේරුණා නේද? කාමච්ඡන්දේ මේ ධර්මානුකූලව වැඩ කරනකොට අඩු වෙනවා. ව්‍යාපාදේ අඩු වෙනවා. දැන් තරහ ගතියක් නැහැනේ මේ වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා. නේද? ඒකෙන් හින්දා ඒ ගතිය අඩුයි. නැතුවම නෙමෙයි. එන්න පුළුවන් එන එක එක්කතර බලපෑම් ගන්න. දැන් බලන්න එහෙනම් උද්දච්ච කුක්කුච්චය විචිකිච්ඡ. එහෙනම් බණහනවා කියන්නේ සැකය. විචිකිච්ඡාව කියන්නේ සැකය. ඒ වගේම උද්දච්ච කුක්කුච්චය කියන්නේ නොසන්සුන් භාවය. ඔයගොල්ලෝ සැක කරන්නේ මොනවද? දැන් ඔයගොල්ලෝ සැක කරන්නේ අද වහීද කියලාද? බඩු මිල ඉහලා යයි කියලා මොනවද කරන්නේ? නෑ එහෙනම් බණ. එහෙනම් දැන් දැන් තේරෙනවා. තේරෙනවා නේද? දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒකයි. ධර්මයේ ගැනයි අපි මේ සැක කරන්නේ. ඔයගොල්ලෝ ධර්මයේ ගැන සැක කරවත් නැත්නම් මේකෙන්දී එක ප්‍රශ්නයක් වෙනවා. විචිකිච්ඡාවක් නෑ. ඉතු වෙන්න ඕනේ ඇහැරලා ඉන්න නම් තව එකයි. මොකද තියෙන්නේ? නොසන්සුන් භාවය. නොසන්සුන් භාවය මේ වෙලාවේ ඇති වෙන්න ඕනේ මොනවා කියන්නේ? බණ ඇහෙනවා. මොකක් ගැනද? ගෙදර දරුවා ගැනද නොසන්සුන් භාව වෙන්න ඕනේ? මේ ඇහෙන බණ ගැනද? එහෙනම් දැන් තේරෙනවා නේද නොසන්සුන් භාවයයි
සැකයයි දෙකෙන් තමයි බලන්නේ. තේරුණානේ? එහෙනම් ඔයගොල්ලන්ට බණ උගන්වන කෙනා මේ නොසන්සුන් භාවය සැකය. ධර්මය මේ විදියයි. තේරුණානේ? ඔයගොල්ලන්ට මෙච්චර කල් දැනුමක් ලබා දුන්නා නම් ඒ දැනුම ලබා දුන්නේ කවුද? මේ නීවරණ පහෙන් නොසන්සුන් භාවය සැකය. ඔයගොල්ලන්ට උපාදියක් තියෙන ඒ උපාදිය හැබැයි පිටකාරය කවුද එහෙනම්? මේ නීවරණ පහෙන් මෙන්න මේ දෙන්න. කවුද? නොසන්සුන් භාවය සැකය. දැන් ඔන්න ඒ විදිහට තමයි මේ නීවරණ වැඩ කරන්නේ. ඒක ඇත්තද කියලා බැලියද නෑ. බ්‍රහ්මලෝක උපාදියක් නෑනේ. විශ්වවිද්‍යාල නෑ. ඒ මොකද එහෙම වෙන්නේ? නොසන්සුන් භාවය නැති නිසා. සැකයක් නැති නිසා. දැන් බලන්න ඔන්න ඒ විදිහට එතකොට නිවර්ණ වල හැටි අපේ කාල වේලාව ගිහිලා තියෙනවා. නමුත් මෙතෙන්දි මතක් කරගන්න වෙනවා ඒගොල්ලෝ මේ නිවර්ණ ධර්ම පහ අපි ළඟ තියෙනවා. ඇහැරිය වෙලාව ඉඳලා නැවත නිඳට යනකම් අපි වැඩ කරන්නේ මේ නිවර්ණ වල බලපෑමට යටත්. දැන් බුදුහාමුදුරට ඕකනාම කරද්ද මේ නිවර්ණ යටපත් කරලා චතුරාර්ය සත්‍ය කියයි. තේමාවනේ ඒකට කලෙකු දේ බුදුහාමුදුරෝ කියනවා සීලයක පිළිතලා සමාධිය වඩලා ප්‍රඥාවට යන්න. දැන් අපි බලමු මේ නීවරණ ටික යටපත් වුණාම මේ සමාධි භාවනාව දියුණු වෙන්නේ කොහොමද කියලා ඊගාසතිය. දැනට මේ නීවරණ ධර්ම පහ ගැන විතරක් දැනුවත් වෙන්න ඊගාව ධර්ම දේශනාවේදී ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ කරන ආනාපාන සති භාවනාව තුලින් මේ නීවරණ වලට මොකද වෙන්නේ? මේ නිවන් වලට සිදුවෙන විකෘති අනුව ඔයගොල්ලන්ට දැනෙන්නේ මොනවද? ඔයගොල්ලෝ එතෙන්දී හැදගෙන්න ඕන කොහොමද? නිවන් නැති මනසකින් ඔයගොල්ලන්ට ඇති ප්‍රයෝජනයක් මොනවද? ඔය ටික සාකච්ඡා කරමු ඒ අවස්ථාවේදී. දැන් අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා. මේ පින්කමේ විදාවතේ පින්කම දායකත්වයේ දරලා තියෙනවා පරිලෝකපත් දෙමාපියංගන ඩීපීජේ ගුණසේකර කරුණාවති ඒ වගේම ගුණසේකර කරුණාවති ගුණසේකර ගුණතිලක ජයකොඩි නීලාවති ජයකොඩි සහ සියලුම ඥාතීන්ට පින්පින්ස ඒ වගේම පුතන් වන්ගේ සහ දේනගේ උපන්දිනයට සෙත් පාර්තා පින්පින්ස පාන දුර ගෝරකපල පදින්චි මහින්ද ජයකොඩි මහත්මයා සහ සුජාතා ජයකොඩි මහත්මිය මේ දෙපළ බලාපොරොත්තු වෙන ආකාරයට ඒ තමන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට වේවා බලාපොරොත්තු ඉෂ්ට වේවා ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරපු සියලුම පින්වතුන්ගේ ඒ අභිලාෂ ධර්ම අභිලාෂයන් යහපතක්ම වේවා සාර්ථක වේවා අවසානයේ අපි සෑම දිනකටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්මයේ එකසේ හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආපාසක්ඛා ච බුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍යපාද එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු.